වන පරි්ச்சේදය. පூච්ච පාද සේරවිල සරණකිතිී ස්වාමීන් වහන්සේ අපට පැවිදි සහෝදර කෙනෙකුන් මෙන්ම ආචාර්යවරයක වශයෙන්ந்த මහත්සේ උපකාර වූහ. සැබවින්ම අර්බුද අභියෝග ඉදිරියේ උන්වහන්සේ සෙන් පතියකුවැනිය අපගේ අධ්‍යාපන කටයතුවලට ඉතාමත් කරුණාවෙන් උපකාරී වූ උන්වහන්සේ මිනිස් ගුණදහමින් පිරිණු උතුමෙකි. අනුන්හට උපකාර කිරීමට උන්වහන්සේ නිත්තර සැදී පැහැදී සිටියහ. ඉතාමත් නිර්පීත ගතිගුණ ඇති ස්වාමීන් වහන්සේලා දෙනමක් මට මේ ජීවිතයේදී හමුුවී තිබේ. එක නමක් සේරු විලසරණ කිත්තිනායක ස්වාමීන් වහන්සේය අනෙක් නම දොඩන්දුවේ හොල්ගස් දුවවාාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ පීරථනනායක ස්වාමීන් වහන්සේය. ඒ නිර්බීතකම සුවිශේෂ එකකි. ඕනෑම කරුණක් ඉදිරියේ ඉස්මතු වී එන අභීත කතා බහනිසාම බොහෝ ප්‍රශ්න සමතයකට පත්වේ. එමෙන්ම ගනුලබන අභීත තීරණද ප්‍රශ්න සංසිඳුවයි. ඒ නිර්බීතකමට මම වඩාත් ආශා කළමි. එක්දස් නමසේ අසූ හතර අගෝස්තු මාසයේ සේරවිලනායක ස්වාමීන් වහන්සේ අපවත් වූසේක. ඉන් පසු සේරුවිල විහාරාධිපති බවට පත් වූයේ සරණකිත්තිී ස්වාමීන් වහන්සේය එක්දස් නමසය අසූහතරේ අගභාගයේ, L.E සංවිධානයේ භයානක ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් එම ප්‍රදේශවාසී අහිංසක ගම් වැසියන්ගේ ජීවිත බියෙන් හා ත්‍රාසයෙන්ද දරාගියහ. කෙමෙන් කෙමෙන් භීෂණ තත්වය වැඩිවිය. බිය වැඩිකමනිසා ප්‍රදේශවාසී හු ගම්බිම් අතහැර සරනාගත කඳූරු වලට රොක් වන්නට වූහ. හමුදාවේ මැදිහත්වීමෙන් යළිත් දෙහිවත්ත නීල පොල ප්‍රදේශවලට ජනතාව රැගෙන එනලදී. එදින සවස්භාගේ එම ගමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බව තොරතුරු ලැබුණු අතර වෙඩි හඬත් බෝම්භ හඬත් අපට ඇසුනී සරණකිත්තිී නාහිමියන් මහත් සිත්වේදනාවෙන් පැමිණ අයියේ අහිංසක සිංහල ජනතාව ඉවරයි කියමින් කඳුළු සලමින් ඇඳෙහි වැතිරගත්හ. එවකට සේරුවිලසිටි මාහට මේ බිහිසුණු අදදැකීමක පෙරනිමිති විය. අපි උස්වතිබූ වතුර ටැංකියකට නැග ඈත බලා සිටියමු. බෝම්භ ප්‍රහාරයෙන් ගිනිගන්නා අයිරු ඈතට දිස්විය ත්‍රස්සවාදීෙන් යළි පලායන අයුරු ඈත සිට අප බලා සිටියමු අපගේ හදවත් මහත් වේදනාවකින් හඬා වැටනි පන්සලේ නිදාගැනීම පවාබිය ජනක විය එදාරාත්‍රී අපි කැලෑ වැදුනෙමු එනතෙක් වැවීතිබුණු ඉලුක් මානා ගාලක් තුළ නිදා සිටියමු එහි බිහිසුණු අදදැකීම් පෙළිබඳ මගේ පළමු සිහි වටනයයි. ඒ ගනදුරු රැයෙහි ගස්කොළම් පවා පෙනුණේ ආයද සන්නද්ධ ත්‍රස්තවාදීන් පරිද්දෙනී. ඊට පසවදාසිට සේරුවිල සරණකිත්තිී නාහිමියන්ට අති විශාල රාජකාරයක් පැවරී තිබුණි ඒ වන විට කොටපුල අමරකිත්තී ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කොළඹ හත සේරු විල පෞද්ධ මධ්‍යස්ථානයේය. එක්ළමා අධ්‍යාපනය හධාරමින් සිටියේ ජයවදධන පුර විශ්ව විද්‍යාලයේය. අපට අනාගතය පිළිබඳ කිසිවක් ඉතුරු වී නො තිබුණි. වැඩිවිමින් තිබුණේ අනාරක්ෂත බව පමණි සේරුවිල් ආරක්ෂාව පිණිස පොලිසියේ දෙදනෙක්ද තුවක්කු ගත් තව කෙනෙක්ද සිටියහ. ඔවුන්ට කළ හැකි දෙයක් නැත. අන්තිමේදී සරණකිත්ති නාහිමියන් බියෙන් තැතිගෙන සිටි ගම්වාසීන් සියලු දෙනා රැස්කොට සේරුවිල අත්හැර ආරක්ෂක ස්ථාන කරායනරෙස ඉල්ලා සිටියහ. සරණකිත්ති නාහිමි පානෝ අපවද රැස්කළහ අපවත් වුන අපේ නායක හාමුදුරුවෝ මට සේරවිල බාරදුන්නේ සේරවිල රැක ගැනීමට යන අපේක්ෂාවෙනුවේ. ඒ නිසා මම සේරවිල දාල යන්නේ නෑ. ඔබ වහසේලා කොළඹ ගිහින් දන්න දන්නා අයට මේවිීපත කියන්න. අපේක්ෂා රහිත වූ අපි කොළඹ පැමිණියමු. හබරණින් මෙහාට යුද්ධයක සේයාවකුදු දක්නට නැත. එවකට ජනාධිපතිව සිටි ජේ ආර්ජයවදධන මහදා හමුුවූ අපි මේ දුක්ගැනවිල්ල කීවමු. එතුමා කඩනෙමින් ආරක්ෂක පියවරගත්තේය ඒ වනවිට සේරුවිල ප්‍රදේශයේ සිටි වෛද්‍යවරු පවා එම ප්‍රදේශය අත්හර ගොස්තිබුණි. සරණකිත්තිනා හිමියන් නැවති සිටීම ප්‍රදේශවාසීන්ට මහත් ශක්තියක් විය නායක හාමුදරු ගියොත් විතරයි අපියන්නේ යයි පැවසූ ඕහු එම පරිසරේට මුහුණ දීමට සිතාගත්හ. අන්තිමේදී කිසි වෙදකමක් නොදැන සිටි නායක ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ වෛද්‍යවරයා බවට පත් වූහ ගෙවල් දොරුවවල්වල හටගන්නා ආරවුල් විසඳන විිනිසුරුවරයකු බවටද පත් වූහ උන්වහන්සේගේ අතින් ගන්නා ඕනෑම බෙහෙතකින් ලෙඩදුක්සුව විය LTE සංවිධානයෙන් උන්වහන්සේට මරණ තර්ශන එල්ලවිය උන්වහන්සේව විනාශකිෙරීම පිණිස බිම්පෝම්බ පවා අටවන ලදල සි විටකත් ආරක්ෂික නිලධාරියෙකුගේ රැකවරණයක් නොගත් උන්වහන්සේ තනියම ගමන්විිමංගියහ. අවංකකමත් සත්‍යවාදී බවත් හර්ද ශාක්ෂයඩ් එකඟව පිරිසුඳ ශේතනාවෙන් කටගතු කිරීමත් තුළ තමන් වහන්සේට ැකවරණය සැලසෙන බව උන්වහන්සේ නිතල කියා සිටියහ සැබවින්ම සේරුවිල රජමහා විහාරයට සම්බන්ධ වීමෙන් මා උගත් දෑබොහෝය. ආදායම් පොට්ටනිි ගසනු පිරිහුණු පන්සල් රටාවක් එහි නොතිබුණි. එහි තිබුණේ මානව හිතවාදී පරිසරයකි ඒ ගැනනම් අවංකව සතුරු වෙමි.